1975 වර්ෂයේ ආරම්භ වන ලෝක කුසලාන තරඟ රටාවේ මුල් තරඟාවලි තුනේම සිය ආධිපත්‍ය පතුරවන්න සමත් වෙන්නේ වේගවත්ම කණ්ඩායම් විදිහට ඒ කාලේ ජනප්‍රිය වෙච්ච බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම. ඉතින් කොදෙව් ආධිපත්‍ය ඒ තරඟාවලි තුනට පස්සේ බිඳලා ඒ ආධිපත්‍ය අතට ගන්න සමත් වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම. මේ විදිහට කොදෙව්වන්ගෙන් ඕස්ට්‍රේලියාවට එන ක්‍රිකට් ආධිපත්‍යයට හොඳ ප්‍රබල අභියෝගයක් දෙන්න සමත් වෙනවා කොදෙව්. ඒ වගේම ඕස්ට්‍රේලියා කණ්ඩායමත් තරම් ක්‍රිකට් පිටියේ තෙම්පරාදු වෙලා නැති ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් ඒ බව ඔබට ඉතා හොඳින් පැහැදිලි වෙයි අපි මේ කියන්න යන වார்த்தාවත් එක්ක. අපි මේ වීඩියෝවෙන් ඔබට කියන්න සූදානම් වෙනවා ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රතිකරුව 10 දෙනා ගැන. අපි බලමු. මේ විදිහට ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ 10 වෙනියට වැඩිම ලකුණු ලබාගෙන තියෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරපු දක්ෂ කඩුලු රකින්න එක ඇඩම් ගිල්ක්‍රිස්ට්. ගිල්ක්‍රිස්ට් කියන නම ඇහිච්ච ගමන් ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ අපේ මතකේ යනවා 2007 ලෝක කුසලාන තරඟාවලියට. මොකද 2007 ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා අවසාන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන්න ගිල්ක්‍රිස්ට් හැකියාව ලැබෙනවා. වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලානේ උදුරු ගන්නත් ඒ ඉනිම ඉවහල් වෙනවා. ඒ හින්දා අපිට ගිල්ක්‍රිස්ට් අමතක කරන්න බෑ. නම ඇහිච්ච ගමන් අපිට අනිවාර්යෙන් 2007 ලෝක කුසලානේ මතක් වෙනවා. ඉතින් මේ විදිහට ගිල්ක්‍රිස්ට් ලෝක කුසලාන තරඟාවලි ගමන් මග ආරම්භ කරන්නේ 1999 ලෝක කුසලාන තරඟාවලියෙන්. එහෙම ආරම්භ කරපු තමන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් ගමන් මග අවසාන ලෝක කුසලාන තරඟාවලිය විදිහට සටහන් කරන්නේ 2007 අවුරුද්දේ තමන් මුහුණ දීපු ලෝක කුසලාන තරඟාවලිය. ඉතින් මේ විදිහට තරඟ බිමට ආපු ගිල්ක්‍රිස්ට් තමන් 2007 දක්වා කාලය තුළදී තරඟ 31කට මුහුණ දීලා ලකුණු 1085ක් රැස් කරගන්න සමත් වෙලා තියෙන තරඟයක ඉනිමක සාමාන්‍ය 36.16ක් විදිහට රඳවගෙන. ඒ විතරක් නෙමෙයි ගිල්ක්‍රිස්ට් තමන්ගේ පිටතෙන් ලෝක කුසලාන තරඟාවලියක් තුල ලබාගත් එක් තරඟයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වෙන්නේ ලකුණු 148ක්. මේ විදිහට ලකුණු එකතු කරගන්න ගිල්ක්‍රිස්ට් තමන් මුහුණ දීපු ලෝක කුසලාන තරඟාවලි තරඟවල එක් ශතකයක් වගේම අර්ධ ශතක 8කුත් තමන්ගේ ලකුණු 1085 අතරට එකතු කරගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ලකුණු රැස් කරගත්තු ගිල්ක්‍රිස්ට් තමයි ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රතිකරුවන්ගේ 10 වන ස්ථානයේ ඉන්නේ. මේ ලකුණු සටහනේ ලෝක කුසලාන තරඟාවලිය ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රතිකරුව අතරේ 9 වන ස්ථානයේ ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු දක්ෂ ප්‍රතිකරුවෙක්, ඒ වගේම දක්ෂ කණ්ඩායම නායකයෙක් තමයි මහේල ජයවර්ධන. මහේල 1999 වර්ෂයේ තමයි ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරන්නේ. ඒ වගේම 2015 වර්ෂයේ තමයි මහේල ලෝක කුසලාන තරඟාවලිය වලින් සමුගන්නේ. ඉතින් මහේල තරඟ ලෝක කුසලාන තරඟාවලිය ඉතිහාසයේ ඇතුලේ තරඟ 40කට මුහුණ දීලා එයින් තරඟ 34කදී ප්‍රතිකරුවෙක් විදිහට පිටියට ඇවිල්ලා ලකුණු 1100ක් ගන්න සමත් වෙලා තියෙනවා. එක් තරගයකදී 35.48ක සාමාන්‍යයක් රඳවාගෙන. ඒ වගේම මහලගේ වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වෙන්නේ ලකුණු 115ක් එක් තරගයකදී ලබා ගැනීම. ඒ වගේම මහලගේ පිටෙන් ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ තුල ඔහු මුහුණ දීපු තරඟ 34ේදී අර්ධ ශතක 5කුත් ඒ වගේම ශතක 4කුත් ගන්න මහල සමත් වෙලා තියෙනවා. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕන මහල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වර්ෂයේදී ලෝක කුසලාන තරඟාවලියේ අනුශූරතාවය දක්වා අරගෙන යන පිටින් දැවන්ත කැපකිරීමක් දැවන්ත සේවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට කරපු ක්‍රීඩකයා තමයි මහේල ජයවර්ධන කියන්නේ. ඒ වගේම මේ සටහනේ 8 වන ස්ථානයේ ඉන්නේ තවත් ශ්‍රී ලංකාව බිහි කරපු දක්ෂ තුන්විරයව ක්‍රීඩකෙක්. ඒ තමයි ටීම් දිල්ෂාන්. ප්‍රම් දිල්ෂාන් ලෝක කුසලාන තරඟාවලිය වලට පිවිසෙන්නේ 2007 අවුරුද්දේ. 2007 ඉඳලා 2015 වෙනකන් ලෝක කුසලාන තරඟාවලිය ඉතිහාසයේ ඇතුලේ ඔහුගේ දස්කම් පෙන්වන ටීම් දිල්ෂාන් 2011 වර්ෂයේදී තමන්ගේ සුවිශේෂී දක්ෂතා රැසක් 2011 ලෝක කුසලාන තරඟාවලියේදී පෙන්වන්නට සමත් වෙනවා. ඉතින් දිල්ෂාන් තමන් මුහුණ දෙන තරඟ 27 තරඟ 25කදී ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා පිටියට එනවා. මෙහෙම ඇවිල්ලා ලකුණු 1112ක් ගන්න සමත් වෙන්නේ එක් තරගයකදී ලකුණු 52.95ක ප්‍රහාරාත්මක දළ වේගයක් අඳවාගෙන. දිල්ෂාන්ගේ විශිෂ්ටතම ඉනිම විදියට සඳහන් වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 161ක් නොදැවී ලබා ගැනීම තමයි දිල්ෂාන්ගේ තනි ඉනිමක විශිෂ්ටත්වය සඳහන් වෙන්නේ. ඒ වගේම දිල්ෂාන් ලෝක කුසලාන තරඟාවලිය ඉතිහාසයේ තුල ශතක 4ක් වගේම අර්ධ ශතක 4කුත් තමන්ගේ පිටින් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ සටහනේ 7 වන තැන ඉන්නේ කවුද? 7 වන තැන ඉන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම බිහි කරපු දක්ෂ තුන්විරයව ක්‍රීඩකයෙක් තමයි ජැක් කාලිස්. ජැක් කාලිස් දීර්ඝ කාලයක් ලෝක කුසලාන තරඟවල නියැලලා තියෙනවා. 1996 ඉඳලා 2011 වෙනකන් ඔහුගේ ලෝක කුසලාන ඉතිහාස තරඟ
සටහන නොයිතින් එදසුම්සි අනුහයින්දුර දෙදහස කොළහමකන් කාලය ඇතුළේ තරග තිස් හයකට මූුණදීලයින් තරග තිස් දෙකක ඔහු ප්‍රතිකරක් දෙට පිට හිල්ලති නොයිදී ලකුණ එදසකසි හතලස් අටක් තමගේ පිත්තෙන් වාර්තා කරන්න චැක්කාලිෂ්ටැක අවල බිලතිෙනවා එක් තරගේක ලකුණ ලබාගෙන විවේගේ සටහන් වෙන්නේ හතලිස් පහයි දසම නමයයි දෙකක් විදිහට එවිතරක්නමේ නොදවී ලකුණ එකසේ විසි අටක් ලබාගෙනීම තමයි ජැක්කාලිස්ගේ විශිෂ්ටත මිනිම විදිහයට සටහන් වෙන්නේ වගේම ජැක්කාලිස් ශතක එකක් සහ අර්ධ සතක නමයකට ලෝකුස්නාන ලකුණු ඉතිහාසය තුළ හිමිකම් කියනවා. මේ සටහනේ හයවෙනියට ඉන්නේ කවුද? ඒ තමයි ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඒ වගේම ලෝකයේ එතෙක් මෙතෙක් විවිච්ච සුපිරි ප්‍රාරාත්මක ප්‍රතිකරුවෙක් වෙන සනත් ජයසූරිය තමයි මේ සටහනේ හයවන ස්ථානයේ ඉන්නේ. සනත් තමයි මුහුණ දීපු ලෝකුස්නාන තරඟ 38න් 37කදී ලකුණු 1165ක් ගන්න සමත් වෙලා තියෙන එක් තරඟයක 34.26ක ප්‍රහාරාත්මක දළ වේගයක් එක්ක. ඒ වගේම සනත්ගේ පිටතින් ලෝකුස්නාන තරගයක වාර්තා කළ විශිෂ්ටත මිනිම වෙන්නේ ලකුණු 120ක් ලබා ගැනීම. ඒ වගේම අර්ධ ශතක 6ක් වගේම ශතක 3ක් සනත්ගේ මේ ලෝකුස්ලාන තරගාවලි ඉතිහාසයට අයිති වෙනවා. ඒ විතරක් නෙමෙයි සනත් ජයසූරිය කියන්නේ 2003 වර්ෂයේ ශ්‍රී ලංකාව නියෝජනය කරපු කණ්ඩායමේ නායකයා. ඒ වගේම 1996 ඉඳලා 2007 වෙනකන් ලෝකුස්ලාන තරගාවලි ඉතිහාසය තුළ සනත් තරඟ කරලා තියෙනවා. මේ සටහනේ පස්වන තැන ඉන්නේ කවුද? ඒ තවත් දකුණු අප්‍රිකාවෙන් බිහි වෙච්ච දක්ෂ ප්‍රතිකරුවෙක්. ඒ තමයි AB ඩිවිලියස්. AB ඩිවිලියස් තම මුහුණ දෙන තරඟ 38කින් 37ක ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා පිටියට ඇවිල්ලා තියෙනවා. එහිදී ලකුණු 1207ක් AB ඩිවිලියස්ගේ පිටෙන් වාර්තා කරන්න ඔහු සමත් වෙන්නේ. ඉතා විශිෂ්ට ප්‍රහාරාත්මක වේගයක් සමග තමයි 63.5ක සාමාන්‍යයක් ඔහුගේ ලකුණු අතරට රඳව ගන්න ඩිවිලියස්ට හැකියාව ලැබෙනවා. ඩිවිලියස් තමගේ ක්‍රිකට් ඉතිහාසයේ තුල තමගේ ලෝකුස්ලාන ක්‍රිකට් ඉතිහාසයේ තුල ශතක 4ක් වගේම අර්ධ ශතක 6ක් සිය පිටින් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. සටහනේ 4 වෙනි තැන ඉන්නේ කවුද? ලෝකයේ බිහිවෙච්ච තවත් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ තමයි වෙස්ට් ඉන්දීස් එහෙම නැත්නම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් බිහිවුණු බ්‍රයන් ලාරා තමයි මේ සටහනේ සිව්වන ස්ථානයේ ඉන්නේ. 1992 ලෝකුස්ලාන තරගාවලිය වලට එන ලාරා තමන් මුහුණ දෙන තරඟ 34න් 33කදී ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා පිටියට ඇවිල්ලා ලකුණු 1225ක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ ලකුණු 1225 ලබා ගැනීමේදී 42.2ක ප්‍රහාරාත්මක දළ වේගයක් ලකුණු සාමාන්‍යයක් ලාරා තමගේ ලකුණු ලබා ගැනීම තුළ රඳවාගෙන තියෙනවා. ඉතින් ලාරාගේ ක්‍රිකට් ඉතිහාසයේ ශතක දෙකක් වගේ මාර්ග ශතකත් එකතු වෙනවා. මේ සටහනේ ලාරාට පිටිපස්සෙන් ඉන්නේ කවුද? ඒ තමයි ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච විශිෂ්ටතම ක්‍රීඩකයෙක් කුමාර් සංගක්කාර. කුමාර් සංගක්කාර 2003 වර්ෂයේ ලෝකුස්ලාන ගමන් මග ආරම්භ කළා. 2015 තමයි ලෝකුස්ලාන තරගාවලි වලින් සමුගන්නේ. මේ විදිහට තමන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුළ ලෝකුස්ලාන තරගාවලි වලට මුහුණ දෙන කුමාර් සංගක්කාර තමන් මුහුණ දෙන තරඟ 37කින් තරඟ 35ක ප්‍රතිකරුවෙක් විදිහට ක්‍රීඩා පිටියට එන්න සංගක්කාරට අවස්ථාව ලැබෙනවා. එහිදී ලකුණු 1532ක් තමන්ගේ පිටෙන් ලබා ගන්නේ 56.7ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් එක්ක. සංගක්කාරගේ ලකුණු සටහනේ අර්ධ ශතක 7ක් වගේම ශතක 5ක් ඔහුගේ ලකුණු අතරට එකතු වෙනවා. ඒ වගේම 2015 වර්ෂයේදී සංගක්කාර 2015 ලෝකුස්සාන තරගාවලියේ එක පිට ශතක 4ක් ලබා ගන්නවා තමන්ගේ පිටින්. ඉතින් මේක ලෝකයේ ඉතිහාසගත වෙන ශතක වාර්තාවක් ලෝකුස්සාන තරගාවලියක් තුළ. ඉතින් මේ වාර්තාගත ශතක 4ත් එක්ක තමයි සංගක්කාරගේ ලෝකුස්සාන ඉතිහාසයේ ශතක 5ක් විදිහට ලියවිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට යන විශිෂ්ටතම ක්‍රීඩකයන් 10 දෙනාගේ වාර්තාවේ දෙවැන්නා කවුද? දෙවෙනියා විදිහට ඉන්නේ ඔස්ට්‍රේලියාවෙන් බිහිවෙච්ච දක්ෂ ක්‍රීඩකයෙක් වගේම දක්ෂ කණ්ඩායම් නායකයා රිකි පොන්ටින්. පොන්ටින් 1996 ඔස්ට්‍රේලියා කණ්ඩායම තුළින් ලෝකුස්ලාන තරගාවලි නියෝජනය ලබාගෙන 2011 වෙනකන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලෝකුස්ලාන තරගාවලි නියෝජනය කරන්න හැකියාව පොන්ටින්ට ලැබෙනවා. එහිදී පොන්ටින් තමන් ඉදිරිපත් වන තරඟ 46න් 42කට ප්‍රතිකරුවෙක් විදිහට මුහුණ දෙන්න පොන්ටින්ට අවස්ථාව ලැබෙනවා. එහිදී තමන්ගේ පිටින් ලකුණු 1743ක් රිකි පොන්ටින් ලබා ගන්නේ 45.8ක ප්‍රහාරාත්මක දළ වේගයක් සාමාන්‍යයක් රඳවාගෙන. ඒ වගේම රිකි පොන්ටින්ගේ මේ තරඟ ඉතිහාසයේ තුල ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ තුල
ශතක පහක් වගේම අර්ධ ශතක හයකුත් ගන්න රිකි පොන්ටින් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වර්තාවේ කවුද පළවෙනියා? සචින් තෙන්ඩුල්කර් තමයි ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙන්නේ. තමන් ඉදිරිපත් වෙච්ච තරග 45න් තරග 44කදී ප්‍රතිකරුවෙක් විදියට ක්‍රීඩා පිටියට එන සචින් ලකුණු 2278ක් ලබා ගන්නේ 56.9ක ලකුණු සාමාන්‍යයක් රඳවාගෙන. එවැගේම සචින්ගේ විශිෂ්ටතම ඉනිම තනි ඉනිම විදියට සටහන් වෙන්නේ ලකුණු 152ක් ලබා ගැනීම. එවැගේම සචින් තෙන්ඩුල්කර් ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසයේ ශතක 6ක් වගේම අර්ධ ශතක 15ක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසයේ ඇතුළේ බිහිවෙච්ච විශිෂ්ටතම ප්‍රතිකරුවන් 10 දෙනා අපට හඳුනා ගන්න ලැබෙන්නේ. ඉතින් අපිට පේනවා මේ විශිෂ්ටතම ප්‍රතිකරුවන් 10 දෙනාගෙන් සිව් දෙනෙක්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිකරුවන්. ඒ කියන්නේ අඩකටත් ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිකරුවන් වීම තුළ ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසයේ තුල පෙන්නපු දක්ෂතා මොන වගේද කියලා අපිට අදහසකට එන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ තමයි 1975න් ආරම්භ වෙලා 2015 ආසන්නම අවුරුද්දෙන් අවසන් වෙච්ච මෙතෙක් අවසන් වෙච්ච ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසයේ ඇතුලේ ක්‍රීඩකීන් ලබාගත්තු ලකුණු අතරින් වැඩිම ලකුණු ලබාගත්තු ක්‍රීඩකයෝ 10 දෙනාගේ වාර්තාව. ඉතින් මේ වාර්තාවේ මේ සිටින ක්‍රීඩකීන් අතරට එළමෙන මේ අවුරුද්දේ පැවැත්වෙන ලෝක කුසලාන මේ 2019 ලෝක කුසලාන තරගාවලියේ තුලදී ක්‍රීඩකීන්ට එකතු වෙන අවස්ථාව ලැබෙයිද? අපේ ක්‍රීඩකීන් ඉතිහාසය තුල ලෝක කුසලාන තරගාවලියේ තිබූ නම පවත්වාගෙන යන ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඒ පිළිබඳ ඔබේ අදහස මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් මේ වෙනි වීඩියෝ දිනපතා බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් පාට සුබ දවසක්.